සුබ මධ්‍යහනක් ඔබෙක් වන නිස්වාදීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම දීමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසි ජනතාවට ප්‍රඥාවේ පාන්සිලු දැල් වූ උතුම් පොසොන් පොහොය අදයි ITN අනුබුදු මිහිඳු වන්දනාව සිතුල්පව්ව පුදබිම සඳහැසිතින් ඒකාලෝකවත් කරයි සෞඛ්‍ය සේවයේ අගෙමින් ලෝක බැංකුවේ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට හොන්කොන්හි තවදුරටත් උද්ඝෝෂණ අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසි ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමු කළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. මිහින්තලා උදාගිරෙන් ලක්දිවට පෑයූ පොසොන් සඳ අප ජන ජීවිතය සමාජය සහ සංස්කෘතිය නව වෙනසකට ලක් කළා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉද්දිය උද්දිය සම්බෙල බද්දසාල යන ස්වාමීන් වහන්සේද සුමන සාමණේරයන් වහන්සේ සහ බණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස සදහම් පණිවිඩය රැගෙන අද වැනි දිනක ලක්දිවට පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුවදඩේමේ නිරත වූ බව ඉතිහාසයේ දැක්වෙනවා. රජතුමාට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදුසසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වූයේද අද වැනි උතුම් දිනකයි. දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත් වූ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු රටවල් 9කට ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්මදූත ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව තුල වඩාත් සාර්ථක වූ අතර එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන් බුදුදහම වැළඳගත්තා. බුදුදහම ව්‍යාප්ත වීමත් සමග මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික යන ක්ෂේත්‍රවල පුනර්ජීවනය සිදු වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේදී දේශනා කළ විමානවත්තු, පේතවත්තු හා සත්‍ය සංයුක්ත ධර්ම දේශනාව අසා අනුරාධේවිය ඇතුළු 500ක් කාන්තාවන් සෝවන් ඵලයට පත් වුණා. ලාංකික ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවි ස්වාධීන ලෙස නැගී සිටියේ අද වෙනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ ලැබුණු බුදුදහමේ ආලෝකය ඔස්සේ මේ උතුම් පූජනීය දිනය සිහිපත් කරමින් ආමිසහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් රටපුරා බෞද්ධ සදහැවතුන් ආගමික වතාවත්වල නිරත වෙනවා මේ අතර පොසොන් පොහෝ දිනේ යනු ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමට මුල් වූ කරුණු අනුස්මරණය කෙරෙන අග්‍රතම ජාතික පූජෝත්සවය බව පොසොන් දින පරිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරනවා මෛත්‍රිය හා සාමකාමී සහජීවනයේ පෙරදරි කර ගනිමින් සියලු දෙනා කටයුතු කිරීමේ අගයද ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා මේ අතර සත්‍ය ධර්මයේ ජන සමාජයට නිදන්ගත වීමට ආක්‍රමණ හිංසන හෝ ප්‍රචණ්ඩත්වයේ අවශ්‍ය නොවන බව පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා සමාජ සංස්කෘතික හා දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසක් ඇතිවීම පිළිබඳ ලෝක ඉතිහාසයේ හොඳම නිදසුන බුදුදහම ලක්දිව තුල ස්ථාපිත වීම හඳුන්වා දිය හැකි අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට ගරු කරමින් සියලු දෙනා සහජීවනයේ නිතුව ජීවත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා ITN මාධ්‍යාලය සංවිධානය කරන අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේ සිට සජීව ලෙස විකාශය කෙරෙනවා. අද උදෑසන අෂ්ටාංග සීලයේ පිහිටුවීම සිතුල්පව්ව විහාරාධිපති දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වුවා. ITN FM ශාසනාලෝක වැඩසටහනද සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේ සිට ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. ITN මාධ්‍යාලයේ 40 වන සංවත්සරයේ නිමිත්තෙන් සාමණේර භික්ෂුන් වහන්සේ 49ක විශ්වීහි ධර්ම ග්‍රන්ථ සහ පරිෂ්කාර පූජා කිරීමද සිදු කෙරුණා.
බෞද්ධාලෝක පොසොන් උළෙලේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වුණා. ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී. समस्त लंका बौद्ध महासम्मेलनीय संविधान करण मेम पोसोनुरेल लबन दहाट वनदा दक्वा पवत्विनवा इट समगामीव सर्वज्ञ दहातून वहांसे प्रदर्शनयक पवत्विनातर महातुरणक्त इदिकर तिबेनवा संबोधि विहारस्थाने सिट सर्वज्ञ दहातून वहांसेला वैडम करवीम सिदुकेरुने समस्त लंका बौद्ध महासम्मेलनीय सभापति जगत सुमतिपाल महतागे प्रधानत्वेन प्रधान धर्मदेशनीय पवत्न लभुए कोलंब नवकोर प्रधान अधिकरण संघ नायक पूज्य दिव्या गह यशस्वी स्वामी वहांसे मालदीवैन हिटपु जनाधिपति सह वत्मन कथा नायक मुहम्मद नशीद सह इराट उप जनाधिपति फैसल नसीम महत्तुरु नतुरु इराट दूत पिरिस समग सुहुद हमुवक सह भोजन संग्रहयाक पवत्वुने अग्रामाती रनिल विक्रमसिंह महतागे प्रधानत्वेन अमाती जो नमरतुंग पार्लिमेंतु मंत्री वरुण वन रुशाद बदुद्दीन काविंद जयवर्धन महत्तुरुन पिरिसक्त मेम अवस्थावट सहभागी वुणा मे अतर अग्रमाति रनिल विक्रमसिंह महतागे अनुशासकत्वे मत अग्रमाति कार्यालय सुबसाधक संगमे संविधान करण कडल दासल अरली गह मंदिर परिश्वेदी अद उदासन विवृत केरुणा ए अग्रमाति रनिल विक्रमसिंह महतागे प्रधानत्वे विशाल पिरिसक एट एक्वसिरी नायरु देखगत हेकि वुणा जनपति हा अगमति अतर गेटुमाखा विरसकया कैति बावात ए विसंदीम संधा अमात्य वरुण बैदहत्वी एति बावात संधान करमें सत्यांत इरिदा लंकादीप पुवत्पते पलवैति प्रवृत्तिय पदनमकिन तोर बव अग्रामात्य कार्यालय निवेदनयक निकुत करमें किया सिटिनमा जनाधिपति मैत्रीपाल सिरिसेन मेतेतुमा हा अग्रामात्य रनिल विक्रमसिंह महता अतर गेटुमाखा विरसकयक एति बवत् ए विसदीम सदहा अमात्य वरुण मेदिहत्वी एति बवत् सदहन करमीन सत्यांत इरिदा लंकादीप पुवत्पते अजंत कुमार अगलकड नमीन एम प्रवृत्ति पल कर तिबेनवा कैबिनेट मंडल रस्वीम अतिटुवीम संबंधेन लंकादीप पुवत्पतेट हेतु दक्वमीन प्रवृत्ति पल कर तिबुनेद अदाल वार्ता करु बवाय अग्रामात्य कार्यालय निकुत कल निवेदने सदहन वन्ने एम प्रवृत्तियट अणुव जनाधिपतिमा कैबिनेट मंडल रेस्वीम अथेटुवन बव प्रकाश करतिबुने अगमतिवरया संबंधेन गेटुमक निसा नोव पार्लिमेंतु तेरिम कारक सभाव पिलिबद गेटलुवक हेतुवेनि पार्लिमेंतु तेरिम कारक सभाव पत्किरीम हो पवत्वाक नियाम संबंधेन बलतल एत्ते अग्रामातिवरयाट नोव पार्लिमेंतुवट बवद एम निवेदनयमकिन पेन्वा दी तिबेनवा एसे तिबियति ईट अग्रामातिवरया संबंध कोट प्रवृत्ति निर्माणय करन्ने कवर हेतुवक निसाद यन्न प्रश्नार्थयकि අගමැතිවරයාට කිසිවෙකුත් සමග කිසිදු ගැටුමක් හෝ විරසකයක් නොමැති බවත් ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරිය ඇති බලතල ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරමින් ක්‍රියාත්මක කරලීම කිසිදු ගැටුමකට හෝ විරසකයට හේතුවක් නොවන බවද අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික තරුණ පොසොන් කලාපය මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී මේවන විට පැවැත්වෙනවා ඊට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ITN මාධ්‍ය ජාලයයි එහි නවතම තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත දිනුෂිකා ප්‍රමෝදා හිංසාව වෙනුවට අවිහිංසාව මේ ලක්දිව පුරා පැතිරුණු ඒ වගේම වෛරය වෙනුවට මෛත්‍රිය කරුණාවෙන් මේ ලක්දිව ස්පර්ශ වුණු उतुम पोसुन पुन पोहुदिने अदाय जातिक तरुण सेवा सभावे संविधानेन ITN माध्यचाले पूर्ण बतिबर माध्यानुग्रहेन क्रियात्मक वन तुरुणु पोसुन कलापे मामे मोहते रेंदी सिटिन्ने मेवन विट नंदसेन पेमिनेन बतिमतुन विशाल पिरिसाक श्री सर्वज्ञ धातु वंदनावे यदन आकार्य अपट देख गेनीमट पुलवान वुणा වෙනත් වෘත්තිකීන් බිහි කිරීමට හැකි එකම වෘත්තිය ගුරු වෘත්තිය බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කුලියාපිටිය සුරදූත බාලිකා මහාවිද්‍යාලයේ නවතෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ එය ඉදිකෙරෙන්නේ රුපියල් ලක්ෂ 600ක වේදමින්. प्राथमिक गिनु मध्यस्थानियक हा द्वितीयक विद्यागारयक्त ईट एतुलात कौरु मोणा किवत मे गुरुवरुंगे तवश्यता अपि बल्ला तियो
දෙදාස් පහළොව වෙද්දි ගුරුවරයෙකුගේ මූලික වැටුප පළවෙනි ශ්‍රේණි වැටුප 24000 කට. අද 44000 දක්වා වැඩිලා තියෙනවා දීමනත් ඔක්කොම එකතු වෙද්දි සමහර ජේෂ්ඨ ගුරුවරු 60000 70000 75000 ගන්නයි. ඊට අමතරව විදුහල්පතිවරුන්ට මම කැබිනට් පත්‍රිකාවක් දාලා තවත් 6500ක දීමනාවක් ලබා දුන්නා. පළවෙනි වසරේ ඒ ශ්‍රේණි අනුව වෙනස් වෙනවා. වෙනත් කිසිදු වෘත්තියක් නැහැ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වෘත්තිය ගුරු වෘත්තිය. මොකද වෙනත් කිසිදු වෘත්තියකට අනිකුත් වෘත්තිකයන් බිහි කරන්න පුළුවන් කම නැහැ. ඒ නිසා අපි හැම කෙනෙක්ම හොඳ ගුරුවරයෙක් වෙනවනම් තමන්ගේ දරුවන් හැම දරුවෙකුගේ තමන්ගේ දරුවන්ගේ සිතා සතුට කටයුතු කරන්නේ නම් මම හිතන්නේ ඊට වැඩිය සතුටක් නැති වෙයි අවසානයේ විශ්‍රාමය ලැබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව අගෙමින් ලෝක බැංකුවේ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා දිවයිනපුර ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ස්ථාපිත කිරීමේ උත්සවයට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. प्राथमिक सौख्य सेवाव नंगवाली में अरमुनीन वसर पहाक तुल प्राथमिक सौख्य सत्कारक एकक दिवेनपुरा स्थापित किरीम संदहा लोक बैंकुव अमेरिका डॉलर मिलियन देसीयक मुदलाक प्रदाने करती मिनवा एयाटते में वसर तुल सत्कारक एकक हटाक लबन वसरेदी सत्कारक एकक एकसिय पनहाक दिवेनपुरा स्थापित किरीमत नीमिताई එයටත් කලුතර දෙදිවෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයේ ඉදිකිරීමට අදාළ මුල්ගල තැබීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සෞඛ්‍ය සත්කාර ඒකක පිහිටු වීම හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීමේ ප්‍රතිපත්ති සහ චක්‍ර ලේඛන ඇතුළත් ලිපිගනු සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු රෝහල්වලට පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දෙදියවල තිලක සිරිනා හිමියන් ඇතුළු මහා සංඝරත්නය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ලෝක බැංකුවේ නියෝජිතවරයාද එක්ව සිටියා. මෙහිදී උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා සඳහන් කළේ ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල රෝග නිවාරණයට වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටින බවයි. දෙවනි අදියර ඒකේ අපි මේ මුළු මහා ජනගහණය මිලියන 21ම අපි තමුන්නාසල ලියාපදිංචි කරනවා. ඒ මිලියන 21ම ලියාපදිංචි කළා ඒක කඩනවා ජනගහණය 10000යි 15000යි අතර ප්‍රමාණයකට ඒ ප්‍රදේශ හැටියට බලනකොට ගම් ඒක ඒකකයට බලනවා ඒ ප්‍රදේශයේ වෛද්‍යවරු කොච්චර ඉන්නවා රජයේ හෝ පුද්ගලිකාංශයේ වෛද්‍යවරු අපි පළවෙනි වර්ත දෙනවා ඒ සියලුම වෛද්‍යවරු අවුරුද්දකට සැරයක් අඩු ගන්න හැම එක්කෙනාගේම චෙක් අප් එක කරන්න ඒක කරනවායි කිව්වම කොහොමද කරන්නේ ඒව අපිට වැඩක් නැහැ එයා කරන්න ඕනේ ඒ කරන සියලු ප්‍රමේයවලට අපි සල්ලි ගෙවනවා හැබැයි එයා ඒ 10000ට 15000ට අතර සම්පූර්ණ ප්‍රමාණය ස්ක්‍රීන් කරන්න. එතකොට හැම පුද්ගලයෙක්ම පුරුදු වෙනවා තමන්ගේ ශරීර සෞඛ්‍ය මොකද්ද කියලා බලන්න. ඔබ ඇලිත් අයිටින් දිවා පුවත් සමගි. කතානායක කරු ජයසූරිය මහතා උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලා ගස්සව විමලසාර ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේ වෙත පැමිණි කථානායක කරු ජයසූරිය මහතා එහි විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සීබලාගස්වැව විමලසාර ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සුවතුක් විමසා සිටියා. ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ගොඩනැගී ඇති අයුරු පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. රට තුල සංවර්ධනය නිසි පරිදි ක්‍රියාවට නැන්වීම සඳහා ජාතින් වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද සියලු දෙනා එකමුතු වීම අත්‍යවශ්‍ය බවයි නාහිමියන් මෙහිදී අවධාරණය කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ තේරීම් කාරක සභාවේ වගකීම කථානායකවරයාට පැවරෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තේරීම් කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරයට හේතු වූ කාරණා මෙන්ම යලිත් එවැනි ප්‍රහාරයක් එල්ලවීම වළක්වා ගත හැකි බවයි. ඇමතුමා දැන් මේ තේරීම් කාරක සභාව ගැන විවිධ චෝදනා ඇල්ලෙනවා. එහි ප්‍රශ්න කිරීම රටාව පිළිබඳව තමන්ට අවශ්‍ය උත්තරේ ගන්න හදනවා කියලා කියනවා. ඔබතුමා කොහොමද දකින්නේ මේ තේරීම් කාරක සභාව? නෑ මෙහෙම තේරීම් කාරක සභාව පත් කරේ පාර්ලිමේන්තුවෙන් ඒකේ නියෝජිතයෝ. ඉතින් ඒක හරිය විදියට කරනවද නැද්ද කියන එක ඒකේ තියෙන තනිකර අයිතිවාසිකම කතානායකතුමා. දැන් පාස්කු ප්‍රහාරය ගැන සෙවීම තිබියදී වෙනත් වෙනත් දේශපාලන වුණා මත කටයුතු කරනවා කියලා චෝදනා නැගෙන ආණ්ඩුව පැත්තේ මොකද දෙන්න තියෙන උත්තරය? මොනවා වුණත් අපේ රටේ මහජනතාව 200 ගණන් ජීවිත නැති වුණා. මම කියන්නේ මේක වෙන්න සිදුවීම මොනවද කියන එක අපි හොයාගන්නවා. නමුත් ඒක හොයාගන්න අතරේ ඉදිරියට මෙව නොවෙන්න වැඩ කටයුතු කිරීම තමයි මම නම් හිතන්නේ වැදගත්කම. හස්ත කර්මාන්ත ශිල්පීන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට මූලික පියවර තබා ඇති බව වැඩමලන අමාත්‍ය බුද්ධික පත්‍රින මහතා පවසනවා. ඔවුන් වෙනුවෙන් නොමිලේ රක්ෂණ ක්‍රමයක්ද හඳුන්වා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
ශිල්පාභිමානී 2019 ජනාධිපති හස්ත කර්මාන්ත තරඟයේ සහ ප්‍රදර්ශනය පිළිබඳ කොළඹ දිස්ත්‍රික් හස්ත කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පැවැත්වුණේ වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම කර්මාන්තයේ නිරත වූවන්ට බලපෑති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. පළාත් ප්‍රදර්ශනයත් ජාතික ප්‍රදර්ශනයත් ඒ දෙකටම හෝ ඒ දෙකෙන් එකකට මොකක් හරි ඔබේ නිර්මාණයක් ඉදිරිපත් කරන හැම කෙනෙක්ම අපි නොමිලේ රක්ෂණ ක්‍රමයකින් ඔබව සවි බල ගන්නවා කියන සතුටුදායක පණිවිඩය මම ඔබට දෙනවා. රක්ෂණ වාරිකය ගෙවීම අමාත්‍යංශය සහ ශිල්ප සභාවේ වගකීම කරගෙන තියෙනවා. මේ රක්ෂණ ක්‍රමය කියන්නේ తాවකාලික නවාතනක් විතරයි ඔබේ ගමනේ. මගේ ඉලක්කය ඔබව කොහොම හරි රක්ෂණ ක්‍රමෙන් එහාට පොළා බැනලා ඔබව විශ්‍රාම වැටුපක් දක්වා ගෙනියන එක දවස තමයි මම සතුටින් දවස මේ ශිල්පීන් වෙන්නේ. යුද හමුදාවේ සමාජිකයන් 160 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට ඉන්දියාවේ බුද්ධගයාහි විශේෂ චාරිකාවක් දෙවන වරටත් සංවිධානය කර තිබෙනවා. මේ අතර යුද හමුදාපතිවරයාගේ ඉල්ලීමකට අනුව ඉන්දියා හමුදා කණ්ඩායමක් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සමග මෙරට සිද්ධස්ථාන බැඳපුදා ගැනීමේ චාරිකාවකටද එක්ව සිටිනවා. ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමිනුයි මෙම සංචාර සංවිධානය කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් යුද හමුදා සමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට බුද්ධගයාව වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එහි පළමු සංචාරය පසුගිය වසරේදී සිදු වුණා. යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියා හමුදා සමාජිකයන් 160 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙරට සංචාරයකට එක්ව සිටිනවා. එම පිරිස ඓතිහාසික මහා දලදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ගාල්ලේ සංචාරයකටද එක්වනු ඇති. මෙම දෙපාර්ශ්වයේ සහ එම පවුලට සමාජිකයන්ගේ හමුවක්ද ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. පොසොන්පුර 15ක පොහොය දිනයේ සමරමින් දෙවිනුපුරා ආගමික වෙළඳසහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ශ්‍රී නාථ දේවාලය මෙන්ම විෂ්ණු පත්තිනි සහ කතරගම දේවාලයන්හිද ආගමික වතාවත් සිදු කෙරුණා. සදහවතුන් විශාල පිරිසක් මෙම ආගමික වතාවත් වලට එක්ව සිටියා. දළදා මාලිගාව පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන පොසොන් මහෝත්සවයට සහභාගී වන බැතිමතුන් සඳහා බද්දන්සලක් පැවැත්වීමට යෝධ කණ්ඩිය ප්‍රදේශයේ ගොවි ජනතාව කටයුතු කළා. මෙම දන්සල දින 3ක් පුරා පැවැත්වෙනවා. උතුරු පළාතේ විහෙර විහාරස්ථානවලද උදැසන සිට විවිධ ආගමික වැඩසටහන් පැවැත්වුණා. දාන ශීල භවනාදී පින්කම්වලට මුල්තැන දෙමින් සදහැවතුන් විශාල පිරිසක් ඊට එක්වුණා. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 87කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු උපන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සමතතාවක් ගොඩනැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිය වූ නායක අරොන් ෆින්ච් 6.5ක් සහ 4.15ක්ද සමගින් ලකුණු 153ක් රැස් කළා. ඔහුට අනිගි සහයක් වෙමින් ස්ටීවන් ස්මිත් ලකුණු 73ක් රැස් කරගත්තා. මේ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දෙවි ලකුණු 334ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දනංජිද සිල්වා සහ ඉසුරු උදාන කඩුරු දෙක බැගින් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිමර ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සාර්ථක සමතතාවක් ගොඩනැගුවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 97යි. කුසල් ජනිත් පෙරේරාට ලබාගත හැකි වූයේ ලකුණු 52ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිටකරුවන්ගේ වගකීම් විරහිත පිටිකරණය මෙම තරගයේදීත් කැපී පෙනුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ දින තරග බිමට පිවිසුනේ එක් වෙනස්කමක්ද සමකින්. ඒ සුරංග ලක්මාල් වෙනුවට මිලින්ද සිරිවර්ධන සංචිතයට කැඳවා තිබුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 247ක් පමණයි. පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මිචෙල්. ඒ සමගින් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. සවස 6:30ට අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk